මකද මග සානායක ැත් මන් ෝ ගරු කතාානායකතුනි පහුගිය මමාගවතින ද ශිස්ව වන ක්තවරමාසය තුවනි අඟහරුවාද පාර්ලිමේන්ති නෑපත්්‍රේ. ඒනි අය පත්‍රයේ දෙවනි කරුණ හැටියට නිය මතදිනයට කරු හැටියට අධි කරන ඇමතුමා අිර බඳනාාරටතු ආන්ු ක්‍ර වස්ථ ප සංස්ක මාත්තුම සිං රස්ථ විරෝධි පන ඉදිරි පපත්කිරීමට නමිතව තිබුණ. හැබැයි ගරු කතානායකතුමනි. ඒ පනත නියෑ පත්තරයට ඇතුළ කළ තිබුණා නමුත් පළමුුවන පළමු අරකිවීම සඳයි ඉදිරිපත් කිරීමක් කේ නෑ දැන්ග තොට ගරු කතාානයකද ප්‍රශ්නයක් පැන ැගල බෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සති දෙකක් ඇතුළත අධිකරණයට යාමත් සඳහා පපුරවැශයන්ට අයිතිය තිබෙනවා. එද සාමාන්‍ය අප සම්ප්‍රදාය කැටට තිබුණ පාර්ලිමේන්තුව පළමුුවර කිව්වාට පසුව අධිකරට යම තමයි නමුත් මේ පනත්ත න්‍යාය පත්ත්‍රයට ඇතුල් වී තිබුණු බැවින් පාර්ශ්වයන් කීපයක් අධිකරනට ගොස්තිබෙනවා. ඇයිඒ ගරු පතානයකතුමනි ආණ්ඩුක්‍රීවිවස්ථාව හරි පැහැදිලි කොටස විතරක් කියන්නම්. පනත් කෙටුම් පත පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළු කළ තැම් පටන්. ගරු කතානක ආණ්ඩුක්‍රින්වස්ථාව කොතනකවත් නෑ. ලිේතුුට ඉදිරි පත්කරීම පළමුවර කිවීම පිළිබඳ සඳංගල නේ ආණ්ඩුක්‍රම ්‍යවස්ථාවය සඳහන්වී තිබෙන්නේ පාර්ලිමේන්තු න්‍යෑ පත්‍රයට ඇතුළත් කරපු දින සිට දින දාාතරකට එතකොට ගරු අධිකරණ ඇමතිතුමා එදාට ඒක නොක්තෝබර් මාසේ තුන්වෙද න්‍යෑපත්්‍රයට මෙම පනත ඇ දෙවන යෝජනාවටයටට පනත ඇතුළ කරලා තිබුණ නයත්‍රය ඇතුළ කල තිබුණ. ආන්ඩුකරම ාව න ගරු මද ය ය වගන්තයත් එක්ක විස්ාරනයක පනහයක වේ පනහක ම ට කියන්න පනක ද ඇතු තත් මොගු ොටග දැන්ගතර මේක මත පදනගු එක පාර්ලිමේ තුර දිරිපත් කරත් ොද ගරු කතානායකතුමනි සේස්ථාධිකරණ වගවි භාගෙට ලක් කරන්නේ ස්ථාාවරනයෝග නෙවේ. ප්‍රදාන වන් සේස්ථාධකරන වගවි භාගට ලක් කරන්නේ ආණඩු කරම විවස්ථාව. ත ආ්ු කරම වවස්ථාව නිශ්චිත පරි සහම තිබෙනවා. හ ආන්ඩක් රී වාවට දිීවිතීකයි ඉස්ටාවර නියෝග එ ආඩුකර වස් ාව පිබව තමයි ආන්ඩුක්‍රවස්ථාවෙන් පැවරීතින ලතලානුව තමයි මේ පනත ුද්ධෝ අධිකරට යන්න. පාශ පහ අදක ගස්ති බෙනන මේ පි බ ඩු පහක් ු ර ෙන අඩුගඩු කරල තිබන තර්ක තමයි මො ව ප තිබෙන. ලිේතු නය පතරේ දෙවැනව වගන්ත ැට මේ ඉරිපත් කල තිබෙනවා. එතකොට ආ්ඩු ක්‍රීමවස්ථාව තින පර්ලිමේන්තු නියය පත්‍රය ඇතුළත් කළ දි සිට සති දෙක. එකට තුනනන්මේ දාහත ඉක් මන්ගරන්න මන්තිවා තැන් ගරු කතානායකතු මනි අද සේස්ාධිරය නඩුවත්තු භාගිෙනවා. සේෂථාධි කරනය මේ පිළිබඳ අද තීන්දුවත් දීමට නියමිතෝ බිනවා මේක ආණ්ඩු ක්‍රමිවස්ථාව සඳහන් කළ පරිදි න්‍යෑපත්‍රයට ඇතුළත් කරදිනේ සිතදද එහම නැත්තම්

ඒ නැවත ඉදිරි පත් ර ම පිළි බඳව . නැව පත් ර ම පි බ . ය ෙම ත්ේ මයි මේ නියය පත්වීන් මේ යෝජනාව ඉල්ලාස් කර ගන්න බවට අධ ත වින් ප්‍රකාශ පත් කර න ර ර ගත් හම නැතුව. මේ ආණු ක්‍රවස්ථාව පැහැතිලි ඇති බෙන්නම කක්ද නියයයි පතරයට ඇතුලවත් කල දිනේ සිට දන ාහතරක් ඇතු. මම ඇති. එනි දැන්ති මක මො ප ේට ම ද තු ව්‍යාර මස්සාකර ලම පිගන්න නි ැ මත ද ල තු ව බතුම වි තුන් ියය පතරය ඇත් ර ෝ හ ගර හඩි කර ැවත්වා. ගරු කතා නෑකතුමන. මේ පිළිබඳ ප්‍රශ්නය පිට සති දෙකට පෙර ගරු හාචරය චිල් පිරිස් ඇතිතුමා මේ පාර්ලිමේන්තවට කරුරු ඉදිරිපත් කලා ඊයේ දිනේද ගරු සුමන්දිිරන් මන්ත්‍රීතුමත් මේ පිළිබඳව ප්‍රශ්නය මතුකරා විසාකච්චා කලා. ගරු අන්ුකුමාර දිසානායක මන්ත්‍රීතුමා කියන විදියට එතුමා කියන කරුණ හරි ආණ්ඩුක්‍ර විවස්ථාව තියෙන්නේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවී න්‍යයපත්‍රකට ඇතුළත් කළ තැන් පටන් දින දාහතරක් ඇතුළත කියන වදන තිබෙනවා. තකොත් අපි මේ න්‍යයපත් රයට ඇතුළත් කරලා තිබුණ පනත් දෙ එකක් ඔන්ලයින් බිල් එක අනිත් ත්‍රස්ත විරෝධී පනත. නමුත් ඒ දෙකම ගරු කථානයකතුමනි මම එක දිනේදී මගේ පනත මම ඉදිරිපත් කරනෑ නමුත් ඔන්ලයින් එක ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කිරීම අපි දන්නවා ගරු කථානයකතුමනි පනත් දෙකම ඉතාමත්ම දැරි ලෙස අභියෝගයට ලක්වන පනත් දෙක්. මේවාගේ පනත් දෙකක් එක සැරේ ඉදිරිපත්කරොත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනත් අභියෝගයට ලක්ටන ප්‍රේස්තන් ලැබිල දි සති තුනක් ඇතුළත තීන්දුවත් දෙන්නඩෝන. කහෙමුණොත් මේවා දීර්ග වශයෙන් විභාග වෙන නඩු නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්ෂ සබා දෙකක්ම මේකට යොමු කරන්්ඩුවන එතකොට මහජනතාවගේ නඩු සියලු දේ මේ සති දෙක තුනක කාලය ඇතුළත කල්ය නො ඒ වලක්වන්න නිරන්තරය එම අපි ප්‍රායෝගිකව ශ්‍රේස්්ථාධිකරණය තත්ත්වය සලකළ බලලා ඒ වගේ අභියෝගයට ලක්ුණ පනත් දෙකක් එකැරේදාානය නැත්තම කොද සාමා්‍ය ජනතාවත් යුක්තිය ඉල්ලනධිකරණයට ්‍රේස්ථාතිිකරට සාමාන්‍ය ජනතාවගේ නඩු විසඳෙන්ඩ ඕන ඒක නිසා තයි මේක මම ප්‍රමාධ කරේ. දෙවනි කාරණය තමයි දැන් අපේ පාර්ලමේන්තු සම්ප්‍රදාය තුළ දර්ඝ කාලින්නුව පිළිගත්ත ක්‍රමේ තමයි පාර්ලිමේන්තුවේ පලවෙනි වර කියවීමේ කාලයේ සිට අභියෝගට ලක්කිරීමේ ක්‍රමය. ඒක දවස් හතකට අඩු කර ල තිබුණා විසිවෙනි සංශෝදනෙන් අපි දවස් දාහතර දක්වා දිගු කරා. දැන් ඒ සම්බන්ධව ගරු කතා නෑක තුමා සඳහන් කර පරිදි. ස්ථාවරනයෝක පනස් එක දෙකේ සඳහන් වෙනවා එවැනි සෑම පනත් කෙටුම් පතක්ම පලවෙනි වර කියවීම නිමෝ වූ වහාම ස්ොරිේ පනහා එක ප්‍රධාන කටයුතු ආරම්භ දී පනත් කෙටුම් පතා එසේ ඉදිරිපත් කරනු ලැබූ විට මහලේකම්රයා විසින් පනත් කෙටුම් පතේ නාමය කියවන ැබිය ුතු අතර විට පනත් කෙටුම් පත පලවෙනි වර කියවන ලදුව එය මුද්‍රණය කරනු ලැබිය යුතු බවට නියෝග කරන සේ සලකා ඒ ඉදිරිපත් කරන දිනයේ සිට දින දාහතරක් ඇතුලට නොවන එහි දෙනි කියවමයකදී නියම කිරීම කරනු ලැබිය යුත්තය. ඔෝ ඒ ස්ථාවර නියෝග. එති ඒ අනුව මේ පිළි බඳව ඔබතුමා කියපු පෙස්ස ගණනාවක් ශ්‍රේෂ්ාධිරන ඇවිල තිබෙනවා. ඒ පිළි බඳව ගරු කතානායකතුමාගේ අදහස ශ්‍රේෂ්ඨාධි කරන ඉල්ල තිබෙනවා. එතුම ඒ සම්බන්ධව දරු කතානායකතුමාගේ මතය අහල තියෙනවා. ඒ අනුව පැහැදිලි ලෙස මං විශ්සාාස කරන ඔබතුමාගේ මතය දීල ඇති ගරු කතානායකතුමාට. රලිේටවේ නි දාහතර ගන් කිරීම ආරම්භවෙන්නේ පලවිනිවර කීීමට පස්ස. න්‍යායපත්‍රේ කියනෙ දරු කතාායකතුමයි ඕන තරන් දේවල් ඇතුළත්තරලා න්‍යයපත්‍රයක් අදන කල් ඇතුව. හැබයි ඒක නිශ්ෂිත න්‍යයපත්‍රයට ඇතුළත් වවාසේ සලකන්නේ ඒය ඉදිරිපත් කළ දිනේද. ඒක නිසා මං විශවාස කරනවා ඒ මතය තමයි ගරු නීති පතිමා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න බලාපොරොත්වය ඒ නිසා බතුමාලට මේ පනත පලවිනිවර කියව්වට පස්සේ දින දාහතරක් ඇතුලට අභියෝගයට ලක්කිරීමේ කිසිම බාධාවක් මේ පිබඳව මං කලිනුත් කිව්වා මේ ස්ථාවන නයෝ ගරි විවස්ථාව හර යම් වෙනසක් කරන්න ඕන ඒ ඒ කරන්්ඩුනත් අපි සූදාන හරි ෝමිචදයගේ ප්‍රශ්න ඇති අධිසානයක්ක්මතු ත. දැන්හරි දැන් සම්ප්‍රදායක් කැටර් තිබුණ පාර්ලිමින්න් තුරට පලිවිනිවර කිව්වට පසුව සතිකක් ඇතුළට අධික්‍රටයම සම්ප්‍රදායි. හැබ ආණ්ඩු ක්‍රම වවස්ථාවතති වෙන්නේ නෑය පත්්‍රිට ඇතුළත් කරදිනේ සිට සති දෙකක් ඇතුළතු. එතර දැන් පැනනගෙනවා මොද සේස්ථාධි කරන වග භාගට ලක් කරනු ලබන්නේ මේ ආණ්ඩු ක්‍රවස්ථාවත්යක කොහොමද ගැටින්න කිය. එනිසාම ඔතු මාතිව පරිදිම කතානායකතුමාගේ මතයි විමසලාතිබෙන සේස්ාි කරන විසි. බර ලඒකමරි යකන්තුමිය විසින් යොම කරලා තිබෙනවා ලිපියක් සේස්ථාධි කරනක හ නීතිපතිවරයාට නද ඒලිපිය තිබෙන්නේ මේ නැවත්ත ඉදිකීමට බලාපොත්වන බව. ඒමටතුමක ඉල්ලාහස් කර ගැනීමත් නවී මම කියන්නේ දැන්ගරු කතානම න්‍යාය පතයට ඇතුල්ලා තින නිසා දැන් කල යුතුවන්නේ මොක ආනු ප්‍රවස්ථමික තිබෙන ස්ාව ියෝගලට උඩින් ආඩ කවරුදන්න. ර ස්ා න සක ාව ක ගැන ස්ථාවර ියක සක නැ ද ර බ ග ම ල නැහ ල ඉල් සහන් ගරු කතානයක තුබනේ නීති තත්ත්වේ ඉතාමත් පැහැදිලිව අන්ඩුක්‍රම්‍යවස්ථාවයි එකසී විස එක්වන වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා. ගැ ෙටුම් පත පාලිමේන්තුවේ න්‍යායි පත්‍රයට ඇතුලත් කළ තැන් පටන්. ඉතාමත් පැදිලිවය අපේ උත්තරීත නීතිව වන ශ්‍රී ලංකා අන්ඩුපවස්සාව වගේ සඳහන්ල තියරවා. එතොට ගරු කතානායකතුමාගේ තීරණයක් හ ගරු අධිකරන ඇමතුමා පෙන්න්නදුන් සසාාවර නයියෝග ස්ථාධර නියෝගවලින් මේක අවිිවා සිටි නොබැන මේක තමයි උත්තරීතර නීතිය. ඉති එතොට මෙතන ප්‍රශ්නයක් තියනවා. මේ පිළිබඳව තමයි ශ්‍රෂ්ාධිකරනය අද තීරණයක් වීමට බලාපපුරොත්තුවන්නේ. ඉ හැබැයි මේ ප්‍රශ්නය ඇයි විසඳන්න බැරි විද්‍රෝ කියන කෙලිම්ම පාවිච්චි කරලා. දැන්නේ මේ ප්‍රතිටස්ස පනත අපි මේ විදිහට ඉදිරිපත් කරන්න. එතුවට මේ මේ පිළිබඳ තියෙන සැකය දුරුකරන්නට පුළුවන් ගරු අධිකරන ඇැමතුමා හෝ රජය වෙනුවෙන් අගමැතිතුමා පෝ කවරවරි සුදුසු පුද්ගල කියනවා නන්. මේ අප ඉල්ලා අස්කර ගන්නවාඒක මෙතනින් ඒවරයි යොර එහෙම පැහැදිලි ප්‍රකාශයක් නොත් ඒ න ලා කරන්න ඒ ඕනෑ ද කරනගේ තොර මේ තර්ක විතර්ක අදාළ වන්නේ නෑ පැහැදිලි ප්‍රකාශයක් කරනවානන් රජුයේ මේක අපි ඉල්ලා අස්කරගන්නවා මේක පස්සේ කන්න එක වෙනද කහරයි දැමට මේ අපි ඉල්ලා අස්කරගන්න ගේ ොඩු හම ප්‍රකාශය කරනවා නයි මේ ප්‍රශ්නය සහෝ ත්තුවා. කතානයක තුමනි මෙම පනත එම දිනයේදී න්‍යායපත්‍රයට ඇතුළක් කරලා ඒක මුද්‍රණය කරලා තිබුණා.ඒ මුද්‍රය කරලා ඉවරුණාට පස්සේ එදින පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කරන න්‍යායපත්‍ර එනකොට මේක සභානයකාරයාල නිවත් කරලා තිබුණේ. එතකොට එදා සත්‍ය නායපත්‍රයේ මේක නෑ ඒකයන්නේ ගරු කතානයක තුමනි මුලදී ඉදිරිපත් කරපු නඥායපත්‍රයේ, මේක මුද්‍රණය වෙලා තිබුණා. ඒ අතර තුර සභානායක කාර්යාලයෙන් පාර්ලිමේතු මහලයකන්තුමයට දැනුදුන්නා මේ දිනයේ න්‍යායපත්්‍රේ මේක ඉවත් කරනවා කියලා ඒ අලු ්‍යායපත්්‍රේ සංසෝධිත න්‍යයපත්‍රේ මේක නෑ. අනිතක ගරු කතාානැකතුමනි මෙහම ඕන තරම් පනත් මේ පාර්ලිමේන්තුව මේ අදයි පලනිවතාට නෙවෙේ ඕනෑ තර. පනත් ඉදිරිපත් කරනවා එදිනට ඉදිරිපත් කරන්න නෑ ඊට පස්වෙදිනක ඉදිරිපත් කරනවා ඒේසි ඕකකිස් ප්‍රශ්නයන අභියෝගයට ලක්කරන අවත්තාවේ බතුම අභියෝගෙට ලක්ටරන් අපි කිසිේ තෝ ලක්වන්නන අභෝගයට ලක්රන තරමට අපි කැති. එදොට නීතියක් ශේෂ්ඨාධිකරණය අත්තනි රපන අපිට බලයක් නෑ මටවත් මේ පාලිමේන්තුවටත් බලයක් නෑ අ ආණ්ඩු ප්‍රවිවස්ථාව වර්තනි රූපණය කර. ඒ කාර්ය අනිවාරයෙන් අධිකරණය විසින්ම කළ යුතුයි. එදොට මේක අපි ඉදිරිපත් කරපු දිනයේද ඉඳලා. දින දාහතරක් ඇතුලත පළවිනිවරකෙවට පස්සේ. කිසිම බාදාවක් නෑ ඕනපුර වැසයකට ඒ පිළිබඳව අභියෝග කරන්න ්‍රේෂ්ාධිකරන යන්නට පුළුවන්. ඒම කි බාාවක් නැ බතුමාල කිය ඇත්තවේ යාන්ුක වත්තාව තියන ව්‍ය නල ප්‍රශ් නැතිනවා. එතකොට නීතිපතිවරයා නීතිපතිවරයක් මේ ඔබතුමාගේ මතය අහල තියනවා අධිකරණයට දිරිපත් කර හැබයි ්‍රේෂ්ාධකරණය බැඳිලන නීතිපතිවරයාගේ නීතිපතිවරයාගේ මතයට අනුව කටයුතු කරන්න ්‍රෂ්ාධකරනය බැඳිලනෑ ඕනු වෙලාගේ ඒක ප්‍රතික්ෂප කරන්න බලය තියෙනවා. එකට අපි විශවාසයක් තියනවා දැම් මේ පාලිමේන්තු සම්ප්‍රදායග නාහල තියෙනව ස්ථාවරනයෝග ඉදිරිපත් කරලා තියෙනවා මේ පිළිබඳව අවස්ථාව කාටවත් අයිම නොවෙන විදියට පලවෙනිවර කියවීම මත කියන අර්ථනිරූපනයයි කියලා. එතකොට එහෙම අර්ථනිරූපණය අනිත්විදියට අවත්කරු කතානයඇතුමනි අපිට තියෙන එකම විකල්පය එහමන මේ ආණු කරනුත්තව මේ පේලිය සංසෝධනය කරන්නටව. සංස්ෝධනය කරලලාහරි උබතුමාලට අධිකරණයට ගිහිෙල්ලා මේක අභියෝගයට ලක්කරන්න තිය අවස්ථාව ස්තිර වශයෙන්ම දෙනවා. හ බෝම මිශ්්‍රති මෙදනින් ආසාන කරුම් න්තිමා ැති ආසාසනර වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.